नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवादम्रुवनत समदा सदखं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसारन शरणयामि। साधु साधु साधु। श्रद्धावंत पिंगतुनि अपिट जीविते गेन हितेन्ने अपिट ओनोन हेटियट मे जीविते पवत्वन्न पुलुवन् एकक् वगे හොඳට බලන්න ওই ගම්වල ආයෙ කතා කරනකට ආයෙ කතා වෙලා ලැබුණාක්මෙත් උපදින්න ලෑස්ති හම්බෙලන්නේ නැද්ද එහෙම ආයෙ අපි හිතන විදියට අපේ ජීවිතය ඇතුලේ ක්‍රියාකාරීත්වය අපිට පේන්නේ නැහැ ඒ නිසායි ඒක හිතෙන්නේ එහෙම හිතීම වරදක් නෙමෙයි නමුත් එයාට ඒක වරද බවට පත් වෙනවා යා නොදැන मेक अपट सिद्धवेन्नी हेतुफल धर्मय अवबोध नोन निसा हेतुफल धर्मय अवबोध करनातुरु अपट हितेन्नी मे मम कियल केनेक तमाई मे दिगिन दिगट इपदीपिद मे यान्नी मट ओन हटियट तमाई मेक करन्न पुलुवन् බුදුරජාණන් වහන්සේ නමක් මුණගැසෙනා තුරු මේ දෙවි මිනිස් ලෝකේ ඒ අයගේ හිතවල තියෙන ඔය අර්බුදය විසඳින්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා මිනිසයන්ට දෙවියන්ට ජීවිතය ගැන කියලා දෙනවා. ජීවිතය ගැන කියලා දෙනවා මෙන්න මේකයි ජීවිතේ. හොඳට බලන්න කල්පනා කරලා මේ බුදුවරුන්ගේ ධර්මය අනිත් ලෝකෙ සියලු ධර්මයන් එක්ක වෙනස් වෙන්නේ එකයි. දැන් අපිට බුදුරජාණන් වහන්සේ අර කවුරුවත් කිව්වද චේතනාව කර්මය කියලා? නෑනේ. චේතනාව තමයි කර්මය. චේතනා පහල කරලා කයින් වචනයෙන් මනසෙන් කර්ම කරනවා. ඊළඟට උන්වහන්සේ තමයි මේ කර්ම විපාක ගැන පැහැදිලි කරලා දීලා තියෙන්නේ. උන්වහන්සේ අපිට පෙන්වා දීලා තියෙනවා අපි චේතනා පහල කරලා සිදු කරන දේවල් වලින් සමහර විට අපිට විපාක විඳින්න සිද්ධ වෙනවා මේ ජීවිතේදී. ඒකට කියන්නේ මොකද්ද? දිඨ ධම්ම වේදනීය විපාක. එහෙම නැත්නම් අපිට විපාක විඳින්න සිද්ධ වෙනවා ඊළඟ ජීවිතේදී. උපපජ්ජ වේදනීය. එහෙම නැත්නම් අපරාපරිවේදනීය. ඒ කියන්නේ නිවන් අවබෝධ කරනා තුරුම කොයි අවස්ථාවක හරි විපාක දෙනවා. සාමාන්‍ය මේ ජීවිතය අපි ගත්තොත් මේ ජීවිතය තුල අපිට ඔය තුනියම විපාක විඳෝ විඳෝ තමයි මේ යන්නේ අපි. අපි දන්නේ සමහරට අපිට අපරාපරිවේදනීය කර්ම මේ ජීවිතේදී හම්බ වෙලා විඳලා ඉවර ඇති දැන්. තව විඳින්නත් ඇති. දිට්ඨධම වේදනීය වශයෙන්ුත් ලැබෙනවා. උපපජ්ජ වේදිනිය වශයෙන් ලැබෙනවා. හොඳට හොඳ ලැබෙනවා නරකට නරක ලැබෙනවා. යාදිසං වපතේ බීජං තාදිසං අර්ථේ පලං. කල්යාණකාරී කල්යාණං
පාපකාරී ච පාපකං යම් ආකාරයකටද විජු අපුරන්නේ ඒයින් තමයි අස්වැන්න ලැබෙන්නේ මේක මේ ලෝකයේ තිබෙන කර්මය පිළිබඳ ධර්මතාවය මේක පින්වතුනි මේ දෙව් මිනිස් ලෝකයේ කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ තරම් පරිපූර්ණව අවබෝධ කළ නැහැ බුදු කෙනෙක් තමයි කර්ම කර්ම විපාක අවබෝධ කරන්නේ මොකද උන්වහන්සේ වදාළා කම්ම විපාක අචින්තියෝ කර්ම විපාක පිළිබඳව සාමාන්‍ය අපේ චින්තන විෂය ඉක්මවා ගිය එකක් කම්ම විපාකෝ අචින්තියෝ එතකොට අපිට පැහැදිලිව පේනවා මේ ලෝකේ වෙන කෙනෙකුට කර්මය ගැන විග්‍රහ කරන්න බෑ ඒක පුළුවන් කර්මයේ පිළිබඳ පූර්ණ ඥානය ලබාගත්තු සම්බුදුරජාණන් වහන්සේටයි ඉතින් මම ඔබට කියවන්නේ අරම අපි හැමතිස්සෙම හිතන්නේ මේ හේතුඵල ධර්මයෙන් බැහැර වෙලා කියලා හේතුඵල ධර්මයෙන් බැහැර වෙච්ච සිතක් අපින් පවත්වනකොට ඒ සිතේ ක්‍රියාකාරීත්වයේ තිබෙන්නේ අවිද්‍යාව මත එතකොට මොකද වෙන්නේ අවිද්‍යාව සහගතව අපි කටයුතු කරද්දී සක්කාය දිට්ඨිය නිදහස් වෙලා නැතුව කටයුතු කරද්දී අපිට මේ කර්ම විපාක හොයාගන්න බැරුව යනවා ඒකයි බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය අංගයක් හැටියට පෙන්වා දීලා තියෙන්නේ කර්ම විපාක පිළිගැනීම භික්ෂුන් වහන්සේලාට නිතර නිතර සිහි කරන්න කියලා තියෙනවා කම්මස්ස කෝම්හි මම කර්මේ තමයි තමන්ගේ දී කරගෙන ඉන්නේ කම්ම දායාදු කර්මේ තමයි මං දායාද කරගෙන ඉන්නේ කම්ම බන්දු කර්මේ තමයි මම ඥාතියා කරගෙන ඉන්නේ කම්ම යෝනි කර්මේ තමයි මම උත්පත්ති ස්ථානේ කරගෙන ඉන්නේ කම්ම පටිසරණෝ කර්මේ තමයි මම පිළිසරණ කර කර්මයේ කිවි තමන් චේතනා පහල කරලා හිතන කියන කරන දේ තමයි පිළිසරණ කරගෙන ඉන්නේ යම් කම්මං කරිස්සාමි මං යම් කිසි ක්‍රියාවක් කළොත් තස්ස දායාදෝ භවිස්සාමි මං ඒකේ හිමිකරුවා වෙනවා අන්න එහෙම හිතන්න කියලා තියෙන නිතර පැවිදි වෙච්ච අයට ගිහි පිරිසටත් ඒක කියලා තියෙනවා දැන් මතක නැති වුණාට එතකොට ඒ සිහි කරන්න කියලා තියෙන්නේ ඒක ඇයි ඒකෙන් තමයි යා සංවර වෙන්නේ වැරදි වලින් වළකින්නේ අකුසල් දුරු කරන්නේ කුසල් වඩන්නේ ඉතින් මේ සෑම දෙයකම මනස ප්‍රධානයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලිස්සanti මහණෙනි මේ සිත කිලුටු වීමෙන් සත්වයෝ කිලුටු වෙනවා චිත්ත පරියෝදාන සත්තා විසුද්ධ්‍යanti සිත පිරිසිදු වීමෙන් සත්වයන් පිරිසිදු වෙනවා ඉතින් මේ හිත පිරිසිදු වීමෙන් හිත පහන් කරවා ගැනීමෙන් හිත පහන් කරගෙන පුණ්‍ය කර්මවල යෙදීමෙන් දෙව්ලොව ගිය අයගේ විස්තර රාශියක් තිබෙනවා විමාන වස්තු කියන කොටසේ උතුම් ග්‍රන්ථයේ ත්‍රිපිටක ග්‍රන්ථයේ තිබෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට මේ ලංකාවේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ දෙව්ලොව ගැන දෙවියෝ ඉන්නවද නැද්ද කොහෙද ඉන්නේ මේ වහනවා මිසක් මේ දේශනාවල් හදාරලා තමන් තුලින් ඇති කරගත්තු දැනුමක් නෑ බොහෝ දිනකට අපාය ගැනත් එහෙමයි කොහෙද තියෙන්නේ බලන්න බැරිද අපට ඕම අහනවා එතකොට මේකේ තේරුම තමයි මේ ලෝකවිදු ගුණයෙන් යුක්තව බුදුරජාණන් වහන්සේ හිලදරව් කරපු ජීවන තොරතුරු කිසිවක් බොහෝ දෙනෙක් දන්නේ නෑ මිහිඳු මහරහතන් වහන්සේ මේ විමාන වස්තු පේත වස්තු දේශනා කරපු දවසේ චතුරාරි සත්‍ය විස්තර වශයෙන් කියලා දුන්නා. මොකද හේතුව මේ විමාන වස්තු පේත වස්තු වල තියෙන මේ සත්‍යයන් සංසාර ගමනේ එක්තරා සම්දිස්ථානයකදී සැප දුක විඳින්නේ නැහැටි. එතකොට මේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ නොකරන ජීවිතේ නිතරම බර කොහාටද? සතර අපායට බර තියෙන්නේ. එතකොට අපි ගත්තොත් දැන් කෙනෙක් මනුස්ස ලෝකේ දැන් ඉපදිලා ඉන්නවා දැන් මෙයාට මේ ආරි සත්‍ය කතාවක් කල්පනා වමුකුත් නැහැ
මියා ඕන හැටියට ඔහි ජීවත් වෙනවා දැන් මියා කයින් ක්‍රියා කරන්නේ නැද්ද ක්‍රියා කරනවා වචනින් ක්‍රියා කරන්නේ නැද්ද ක්‍රියා හිතින් හිතන්නේ නැද්ද ඉතින් මේක තමයි මියා ටැග් හැටියට අරගෙන යන්නේ මරණීරපත් වෙනකොට සංසාරේ කරපු කර්ම විපාකයි ඒවත් තියෙනවා ඔක්කොමත් එක්ක පොදියක් බැඳගෙන යනවා එතකොට මියා මැරෙනකොට සතරපාය නිදහස් වෙච්ච කෙනෙක් හැටියටද මැරෙන්නේ සතරපාය වැටෙන ස්වභාවිකිත කෙනෙක් හැටියටද බලන්න කොච්චර අනතුරක්ද කියලා එහෙමනම් මේ සත්‍යයට එකම පිහිට තියෙන්නේ මොකද්ද චතුරාරි සත්‍ය අවබෝධ කිරීමමයි බොහෝ දෙනෙකුට උනේ දැන් මම චතුරාරි සත්‍ය ගැන කතා කිරීම මේ රටට මේ අලුද්දයක් වගේ උනේ නැද්ද අලුද්දයක් උනානේ ස්වාමීන් වහන්සේලත් කියනවා මේ හරි වැඩන්නේ ඥානানন্দ කියනවා මේ චතුරාරි සත්‍ය අවබෝධ කරන්නලු මේ නොයසු විරෝධයක් කියනකට හිතුවා මේ මගේ එකක් කියලා මගේ එක මේ මම හොයාගෙන මම මේ බලේ මිනිසුන්ට අමුතු බුද්ධ ආගමක් දෙනවා කියලා මොකද හේතුව බුද්ධ ආගම කියන්නේ ඒක බව දන්නේ නැහැ එතකොට හිතන මේ අමුතු දෙයක් මේ බලන්න හරි වැඩේ දැන් දැන් උන් තරුණ ළමයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න හදනවලු තරුණ ගෑනු පිරිමි ළමයි විශ්පේඩ පත් වෙන හාමුදුරුවෝ ටික හේතුව මොකද දන්නේ නැහැ මහාන වුණාටවත් දන්නේ නැහැ බුදු කෙනෙකුගේ ධර්මීය මොකද්ද කොයි බුද්ධ ශාසනයේද මේ මහාන වුණේ මොකද්ද මේ තියෙන ධර්මී මහාන වුණේ මොනවටද මුකූ දන්නේ පවුනේ එතකොට ඒ වගේ අහිංසක අසරණ කමකට පාත්‍රලා ඉන්න බව තේරුණේ මේ ධර්මයේ කියාගෙන යද්දී දන්නේ මේක නිකන් අමූත මේ අලුත් දෙයක් කිය සමහරු දකින්නේ මේක සමාජ අරුබුදයක් කියලා දන්නේ නැහැ මිවිදු මහරහතන් වහන්සේ ඇවිදිල්ලත් දේශනා කළේ මේකයි කියලා හරීම අනුකම්පා කළ යුතු මට්ටමක් තියෙනවා අනේ අපොයි කියලා හිතෙනවා එදවිට මේ ආරි සත්‍ය අවබෝධ කරගන්න බැරි වෙච්ච අය සතරපාය දුක් ඉඳලා සතරපායෙන් එකපායක විස්තරය තියෙන්නේ මේ මේකේ තියෙන්නේ ප්‍රේතවත්තු ප්‍රේත ලෝකෙ. ඉතින් අපි ඉඩ ලැබෙන පරිදි කීපයක් විතරක් අපි කියමු. එක සිද්ධියක් තියෙනවා මේ මම කලින් හිතාගෙන හිටියේ මේ ආනන්ද හාමුදුරුවොත් එක්ක බුදුරජාණන් වහන්සේ වැඩලා කියලා මේ මේකේ තියෙනවා බුදුරජාණන් වහන්සේමයි මේ එක්තරා ෂැඩල් ස්ත්‍රියක් චණ්ඩාල ස්ත්‍රියක් පාරේදී බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී ඉස්සරහට වඩිනවා වැඩම කළා කියනවා උන්වහන්සේමයි ඒක ප්‍රකාශ කරන්නේ උන්වහන්සේ දේශනා කරනවා ඉම්බා ෂැඩල් ස්ත්‍රිය දැන් මේ ඔබ ඉදිරි සිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේම මේ කියනවා කියනවා උන්වහන්සේගේ සිරිපතුල් වැඳ ගන්න ඔබට අනුකම්පාවෙන්මයි මේ වැඩම කළේ අටලෝ දහමින් කම්පා නොවන ඒ රහතුන් ගැන හිත පහදවා ගැනීම කියලා කියනවා කිව්වට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් මියාව වන්දනාවට පෙළඹෙව්වා එතකොට මේ ෂැඩල් කාන්තාව උන්වහන්සේ දිහා බැලුවා හිත පහදවා ගත්තා පහදවාගෙන පහන් සිටින් වන්දනා කළා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩියා දැන් මෙයා බුදුරජාණන් වහන්සේ වඩිද්දි මේ පැත්ත හැරිලා වැඳගෙන බලාගෙන ඉන්නවා ඉන්නකොට ගව දෙනක් ඇවිල්ලා අර ස්ත්‍රීට අණිනවා අනලා ඒ ස්ත්‍රිය මරණයට පත් වෙනවා මරණයට පත් වෙලා මෙයා කෙලින්ම ඉපදුනා දෙවියන් අතර ඉපදිලා බුදුරජාණන් වහන්සේ ළඟට මෙයා දැන් එනවා දිව්‍ය අප්සරාවක් හැටියට ඇවිල්ලා කියනවා වීරයන් වහන්ස මම දැන් මහත් වූ දිව්‍ය අනුභවයට පත් වුණා මම මේ නිකලෙස්සු බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ආවා එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් දෙව්දුව ඔබේ මේ සිරුරෙන් රත්තරම් පාට රශ්මියක් විහිදෙනවා විචිතුරු ආභරණ වලින් සැරසිලා ඉන්නවා ඔබ දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඉන්නවා ඔබ මේ කවුද මේ මට වන්දනා කරන කවුද මේ කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මේ මාව වන්දනා කරන්න උත්සාහ කළේ මං ෂැඩොලියක් වෙලා ෂැඩොල් ස්ත්‍රියක් වෙලා පාරේ ගමන් කරද්දී මා ඉදිරියට ඔබ වහන්සේ වැඩම කරලා
මට ඔබ වහන්සේට වන්දනා කරන්න කිව්වා. කෙනෙක් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මං එදා ඔබ වහන්සේට වන්දනා කළා. ඊට පස්සේ මම මේ ෂැඩල් ජීවිතෙන් චුත වෙලා තමයි මේ දිව්‍ය ලෝකෙ මං උපන්නේ. ස්වාමීනි මට දැන් උපස්ථාන කරන්න දිව්‍ය අප්සරාවන් ලක්ෂයක් ඉන්නවා. ස්වාමීනි මම මේ පින කරගත්තේ ලෝකනාථ වූ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ නිසායි. මං ඒ නිසා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්න පැමිණුණා කියලා වන්දනා කරලා ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේටත් වන්දනා කරලා එතනම අතුරුදහන් වෙනවා. එතකොට බලන්න මේ මොකක් කළද මේ? ඔව් බුදුරජාණන් වහන්සේව ඇස් දෙකෙන් දැකලා ශීත පහදවාගෙන වන්දනා කරලා බලන්න මේ කොයිතරම් මේ යහපතක් ඉෂ්ට කරගෙන තියනවද? එතකොට මේකෙන් අපිට පේනවා මේ කෙනෙක් නියම විදියට ඒක කරනවා නම් කොයිතරම් තියනවද. ඊළඟට දැන් ওই කියාපු කොටස චණ්ඩාලි දිව්‍ය විමාන වස්තු. ඊළඟට මේ තව එකක් තියෙනවා. මේකේ තියෙනවා මේ සෝවාන් වෙච්ච කෙනෙක් තෞතිසාව ඉපදිච්ච විස්තරය. මුගලන් මහරහතන් වහන්සේ මෙයාගෙන් විස්තර අහනවා. අහනවා එම්බා පින්වත් දෙවිදුව ඔබ දිලිසනවා මේ සිකුරු තරුව වගේ. ඔබේ මෙච්චර ශරීර ආලෝකයක් ඇති වුණේ මොන කර්ම විපාකයකින්ද? ඔබ මොළ වගේ සීලයක්ද මිනිස් ලෝකෙදී දිනු කළේ? ඔබට මෙච්චර සැප සම්පත් පහළ වුණේ කොහොමද? මහාන් භව සම්පන්න දෙවිදුව මං ඔබගෙන් අහන්නේ මේ පුණ්‍ය ඉර්ධිය මේ පුණ්‍ය මහිමේ ලැබුණේ කොහොමද? මෙයා කියනවා නේ ස්වාමීන් වහන්සේ මම සාකේත නුවර හිටපු උපාසිකාවක්. කොහේ හිටපුද? සාකේත නුවර හිටපු. මගේ නම උපෝසතා. එයාගේ නම මොකද්ද? උපෝසතා කියන ස්වාමීනි මං හොඳ අචල ශ්‍රද්ධාවෙන් හිටියා. මං හොඳ සීලයෙන් හිටියා. මම නිතර රහතන් වහන්සේලාට සිවුරු වලින් උපස්ථාන කළා. දානෙන් උපස්ථාන කළා. කුටි හදලා පූජ කළා. තෙල් පහන් පූජ කළා. ස්වාමීනි මම පොහොයට ඒ වගේම ඒ සතර පොහොයටම මම සීල් ගත්තා. මම ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව හිටියා. මම බෙදා හදාගෙන කාපු කෙනෙක් කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මම මේ පංචශීලය මනාකොට ආරක්ෂා කළා. ඔන්න බලන්න මේකේ තියෙනවා මෙහෙම පංච සික්ඛා පදේ රතා. ස්වාමීනි මම පංචිල් ආරක්ෂා කළේ රතාගෙන් ඇලිලා. පංචිල් වලට සීලේ කැමැත්තෙන් මං ආරක්ෂා කළා. අරිය සත්‍යාන කෝවිදා. චතුරාරි සත්‍ය මම බොහොම තේරුම් ගන්න දක්ෂ කෙනෙක්. දැන් දැක්කනේ අපි කියන කතාවට කොච්චර ගැළපිලා යනවද මේ දේශනාවල්. කින ස්වාමීනි මං ගෞතම බුදුරජාණන් වහන්සේගේ මහා කීර්තිමත් යසස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් කිව්වා. දැන් මේ විදිහට කියන එකට ඔබට මතක් වෙන්න ඕනේ කාවද? තමන්ව මතක් වෙන්න ඕනේ. ආ මමත් මෙහෙම කෙනෙක් නේද කියලා. කෙන ස්වාමිනී ඒ නිසා කියන මට මේ ඔක්කොම සැප සම්පත් ලැබුණේ. මේ සැප සම්පත් මට කියන පහළ වුණේ. කියන ස්වාමිනී මගේ මේ සිරුරේ ආලෝකයෙන් මේ දස දිශාවම එළිය කරනවා. හැබැයි මෙයාට දුකක් තියෙනවා. මෙයා කියනවා ස්වාමීනි මට වැරදුනා. මම මේ තෞතිසාවේ නන්දන උයනගෙන ඒකේ විසිතුරු දේවල් ගැන මං අහලා තිබුණා. මගේ ආසාවක් ඇති වුණා තෞතිසාවේ උපදින්න. ඒ නිසා මම හිතුවා මම මරණින් මත්තේ තෞතිසාවේ උපදින්න ඕනේ කියලා. අනේ මට වැරදුනා. ශාස්ත්‍රු සූර්ය බන්දු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මම තව ටිකක් මහන්සි ගත්තා නම් මට දිනු කරන්න තිබුණා. මම මේ හීන වූ කාම ලෝකේ හිත පිහිටුව ගත්තනේ. ඊට පස්සේ කියනවා උපෝසතා දැන් ඔයාට මේ දිව්‍ය ලෝකේ කොච්චර කල් දාවිස කියන මහා මුනිවරයාණනි මට දැන් ජීවත් වෙන්න මේ ආයස ලැබිලා තියෙනවා වර්ෂ 3,60,000. ඒ මොකද වෙන්නේ ඔන්න බලන්න ඉතුරු ටික. ආ එතකොට මේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ කියනවා ආ උපෝසතා බය වෙන්නේ මොකටද? වාසුවන් වෙලා ඉන්නේ කෙනින්නේ.
බාවින්නේ මොකටද කියලා අහනවා. සම්බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළාන ඔයා සෝවාන් වෙච්ච කෙනෙක් කියලා. ඒක තියෙන ලස්සන්ට. පහිනාතව දුක්ගති ඔබ අපාය ප්‍රහාණය කරපු කෙනෙන්නේ. එහෙමනම් මුගලන් මහරහතන් වහන්සේ කියන බය වෙන්නේ මොකටද බය වෙනවද කියලා අහනවා. එතකොට බලන්න මේක කෝටි ගන්න කිටියත් ප්‍රශ්නයක් නෑ. සෝතාපන්න වෙලා මැරෙනවා නම් එතකොට සෝතාපන්න වෙලා මැරෙන්න උනා කරන මේ සෝතාපන්න ශ්‍රාවිකාවකගේ ලක්ෂණ ටික ඔක්කොම මේක විස්තර වෙනවා දැක්කනේ අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා ඉන්නවා ඊළඟට ආරිකාන්ත සීලේ තියෙනවා ඊළඟට චතුරාරි සත්‍ය අවබෝධයට දක්ෂයි මේ කරුණ ටික තියෙනවා දැක්කනේ ඉතින් ඒ නිසා කිදි හොඳට සීය පිට වාගෙන හිටියා මේක කරන්න පුළුවන් දැන් මේ කිව්වේ කවුරු ගැනද උපෝසථා විමාන වස්තු ගැන කිව්වේ එතකොට පහදලිව පේනවා මේකේ එතකොට සෝතාපන්න වෙච්චයි තවතිසාවෙත් ඉන්නවා දැන් චාතුමහරජිකේ සෝතාපන්න වෙච්චයි ඉන්නවා ඊළඟට මේකේ තියෙනවා එකතැනක සකදාගාමි වෙච්ච කෙනෙකුත් ඉන්නවා තවතිසාවේ ඊළඟට චාතුමහරජිකේ තාවතින්සේ යාමයි තුසිතේ නිමාන් රති පරිණිමත වාසවත්ියදි මේක විස්තර වෙනවා මේ විසාකාවගේ යාළුවෙක් විසාකාර පූර්වාරාම පූජා කරපු දවසේ විසාකාවක ළඟින් ඉඳලා උදව් කරපු එක්කෙනා අනුමෝදන් වෙලා මුළු හදවතින්ම මේ පින අනුමෝදන් වෙලා එයා මේ තවතිසාව ඉපදිලා ඉතින් එයාගෙන් අහනවා මේ මුගලන් හාමුදුරුවෝ අහනවා මේ දැන් විසාකා කොහෙද කියන ස්වාමීනි දැන් විසාකා ඉන්නේ නිම්මාන් රතිය කියනවා එතකොට බලන්න මේ ඒගොල්ලෝ දැන් දිවිලෝක උපන්නට පස්සේ ඒගොල්ලන්ගේ යාළුවෝ ඉන්න තැනුත් දන්නවා මේ ධර්මයේ හැසිරින අයදී ආමේ බලන්න එතකොට අපිට පේනවා මේ තමන්ගේ සුගති ගමන බාහිර කෙනෙක් හදලා දෙන්නේ නැහැ ඒක හදාගන්න ඕනේ කවුරුන්ද තමා විසින් හදාගන්න ඕනේ බාහිර කෙනෙක් තමන් ඇවිල්ලා වරදින් මුදවන්නේ නැහැ ඒක තමා විසින් කරන්න ඕනේ බාහිර කෙනෙක් ඇවිල්ලා ඇඳුම්නම් හොදලා දෙයි නාවයි දතුත් මදි නමුත් හිත පිරිසිදු කරලා දෙන්නේ නැහැ ඒක කවුද කරගන්න ඕන ආන්නේ ඒකයි තමා තමන්ව සරණ කරගන්නවා කියන්නේ තමා විසින් කරගන්න ඕනේ ඒක බාහිර කෙනෙක් කරන්නේ නැහැ ඒක කරන්න උපකාර වෙන දේවල් ඔක්කොම ගන්නේ කොහෙන්ද ධර්මයෙන් ඒකටයි කියන්නේ ධර්මයේ සරණ කරගන්නවා කියලා අත්ථ සරණ අනඤ්‍ය සරණ ධම්ම සරණ අනඤ්‍ය සරණ බාහිරින් ලැබෙන අනුග්‍රහය තමයි කල්යාණ මිත්‍ර සම්පත්තියත් සද්ධර්ම ශ්‍රවණයත් ඒ තුලින් තමයි මේක විවෘත වෙන්නේ තමන් විසින් තමන්ව පිහිට කරගන්න ඕන තමන් විසින් තමන්ව පිහිට කරගන්න ඕන කියලා මට හිතෙන හැබැයි මේක මේ අපේ කටින් කතා කළාට මේ ක්‍රියාවෙන් ඒ කරා යන්න නම් ලකු වීරිය මට දැන් තේරලා තියෙන හැටියට මේ කුසල ධර්ම සියල්ලම දිනු කරන්න තියෙන මොකෙන්ද උත්සාහින්මයි මේ වචනේ සංවර කරගන්න තියෙන්නේ උත්සාහින්මයි කය සංවර කරගන්න තියෙන්නේ උත්සාහින්මයි හිත සංවර කරගන්න තියෙන්නේ උත්සාහින්මයි හැබැයි උත්සාහය හරියට කරන්න බෑ යෝනිසෝ මනසිකාරී නැති එක්කිනාට යෝනිසෝ මනසිකාරී තිබුණොත් තමයි යා වැරද්දේ ආදීනව කල්පනා කරන්නේ මේක හොඳ නෑ මම මේක අයින් කරන්න ඕනි. දැන් යා තමන් දිහා බලනකොට තමන්ව පේනවනේ. දැන් අපිට ලෝකෙටම අපිව හංගන්න පුළුවන්. නමුත් තමන්ට පුළුවන් තමන්ව හංගන්න බෑනේ. තමන්ට තමන් විවෘතයි. ඒක ලෝකෙ කාටවත් හංගන්න බෑ. එතකොට යා හිත හිත මගේ මේ අඩුව තියෙනවා. මම මේක හරි ගස්ස ගන්නවා මට මෙතනදි වැරදුනා. මම මේක හරි ගස්ස ගන්න ඕනි. හිත හිතාමයි කරන්න තියෙන්නේ. එතකොට වීරියෙන්මයි කරන්න තියෙන්නේ නෝනින්මයි කරන්න තියෙන්නේ ඒ වගේ ප්‍රායෝගිකව යෙදෙනකොට එයාට මේ දිනු කරගැනීමේ අවස්ථාව සැලසෙනවා අර ධර්මය හරියටම හිත පහදවාගෙන ඉන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන හොඳට හිත පහදවාගෙන ඉන්න ඕනේ ඒක නැත්තම් කරන්න අමාරුයි දැන් බලන්න මේ ඒ වගේ දැන් සමහරව ඉඳලා තියෙනවා හරි දුප්පත් අය දුගී දුප්පත් ඒ කියන්නේ මේ ඉදා වේලා අමාරුවෙන් කාපු විපය ඉඳලා තියෙන හොඳට මේ ධර්ම මාර්ගයේ දියුණු කරපු අය. දැන් මේකේ තියෙනවා එහෙම එක්කෙනෙකුගේ විස්තරයක් මේකේ නම උලාර විමාන. මේකේ තියෙනවා මුගලන් හාමුදුරු මේ අහන්න යාගෙන් උන්වහන්සේ නිතර නිතර දිව්‍ය ලෝක වැඩියනේ. මුගලන් මහරහතන් වහන්සේ නිතර නිතර දිව්‍ය ලෝකේ වැඩම කරලා දෙවියන්ගේ විස්තර
प्रकाश कला मेमा 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 के सामान्य काम लोके दिव्य रुंगन विस्तर इति मुगलन हादुरहन पिंग दिव्यांगना उपट महा विशाल पीरवराकिन्नवानी मे दिव्याभरण वलिन सरसिला इन दिव्य स्त्री एवगेम दिव्य कुमार वरु उपट उपस्थान करनवानी ए पिरिस ओब सातुटु करनवानी मे पिरिस ओब वाटे नटमी ओबगे मे दिव्यमाने रनिन करपु एकक महानुभाव संपन्न दिव्यांगनाव ओब मे दिव्य लोके मेतरं सप संपत् लभिवे ओब मुनुवागे पुण्य कर्मयक्द कले मे विपाक लबन्ने එතකොට මෙයා කියනවා පින්වත් ස්වාමින් වහන්ස මම මිනිස් ලෝකේ දුප්පත් මිනිස් දුවක් වෙලා හිටියා අපේ ගෙදරින් මාව බණ්ඩලා දුන්නේ දුස්සීල පවුලකට ඒ කියන්නේ ගෙදර අනිත් කට්ටිය සිල්වත් නෑ තිසරණේ නෑ මාව බණ්ඩලා දුන්නේ දුස්සීල පවුලකට ඒ වුණාට මම මගේ ශ්‍රද්ධාව අත්හැරියේ නෑ मम्मगे सीले अत्थरी ने मट इडल हम विलाय मम दुन्नतिविच मनोहरदे मम पूजा करगत्ता किन स्वामी मम उपहास मतक उपहास पिंड पाति वडिदी मुगल के उपहास पिंड पाति वडिदी मट दिन मुकुत्ति बुण्ण कवम कवम पूज करगत्त मतक पास मे मुगल इट पास मुगद ऊने के स्वामी इट पास මම හරි සතුටින් හිටියයිද හවස ආව මේ නැන්ද නැන්ද ආපෙලේ මම කිව්වා මේ අනේ නැන්දේ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළාද ඉතින් මට දෙන්න මුකුත් තිබුණේ නැහැ මේ කැවුමක් තිබුණා මම මේක පූජා කරගත්තා කියලා කිව්වා නැන්ද අහනවා ආ උඹ කාගෙන් අහලද ඔබ මේක කළේ නැන්ද අහනවා එතකොට උඹයි මේකද ලොක්කි කියලා මොකද කළේ ළඟ තිබෙන මෝල් ගහ ආරගෙන දුන්නා ඒ මෝල් ගහෙන් ගහපු පාරේ එහෙමම මෙයා මැරිලා වැටුණා වැටිලා මොකද වුනේ ඒ දුකින ස්වාමීනි මං ඒ විඳපු දුක මං ඉවර කළා මං ඉතනින් තමයි මං ඉතනින් චුත වෙලා මේ තවතිසාවට ආවේ කියන ස්වාමීනි මම මේ ඒ මන වඩන සම්පත් ලබා ගත්තේ ඔබ වහන්සේට पूजा कर वो क्यों में ये तो कुछ बालान में राहत उनके पहलवी में लोके ये तो कोई तरंग वासना आवाज़ ये नम दीपुदी महत्पल महानिशांसुनी माखनी सादे याद सील वंत के निक श्रद्धा वंत के निक निकलिस हादवता तीन मुनिवर एक गे इस रात वाली टीसा दम पेन वाणी हिमना में लोके ये तो में निवन मग गमन करने पिरिसा නිවම්මක ගමන් කරන පිරිසිදු සිල්ලති ස්වාමින් වහන්සේලා දැකීමත් වාසනාවක් නිවම්මක ගමන් කරන පිරිසිදු සිත්ත්‍ති සිත පිරිසිදු කිරීමේ මහන්සි ගන්නා වූ ස්වාමින් වහන්සේලාට යමක්කම පිදීමත් වාසනාවක් සිත පිරිසිදු කරගත් නිවන අවබෝධ කරගත් රහතුන්ට අපපස්ථාන කරලනේ මේ කෙවම පූජා කළා ඉතින් කියනවා ස්වාමීනි මහානුභාව සම්පන්න පින්වත් ස්වාමින් වහන්ස මම මිනිස් ලෝකෙදී ඒ කරපු පින්කම තමයි මම මේ කිව්වේ කියනවා. එතකොට යාට ඒ පින විපාක දෙන්න පුළුවන් හොඳ පරිසරයක් එයාගේ ජීවිතය තුළ එයා හදාගෙන හිටියා. හොඳ ශ්‍රද්ධාවකින් හිටියා. නිතර නිතර බුදුගුණ සිහි කර කර ඉන්න ඇති. දැන් කාලේ වගේ මිත්‍යා දෘෂ්ටි කියන්නේ එච්චරම නැහෙනේ. ඇයි හැමතැනම රහතන් වහන්සේලා වැඩ ඉන්න කාලෙක. හැමතැනම චතුරාර්ය සත්‍ය ධර්මයේ උස්සඬින් ඇහෙනවා. ඊළඟට ධර්මයේ විකෘති කරන්න පිරිසක් නැහැ. චතුරාර්ය සත්‍ය නින්දා පහස කරන්න පිරිසක් නැහැ. දේවදත්ත පවා චතුරාර්ය සත්‍ය නින්දා පහස කළේ නැහැ. දේවදත්ත ප්‍රකාශ කළේ කොහොමද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ධර්ම මාර්ගයේ දීර්ඝ එකක්. මගේ ධර්ම මාර්ගයේ කෙටි එකක්. ඒ නිසා මගේ ළඟට එන්න කියලා කිව්වා මිසක් චතුරාර්ය සත්‍ය එපා කිව්වේ නැහැ. එහෙමනම් මෙකල භික්ෂුන් දේවදත්තට වඩා පිරිහීමකින් ඉන්නේ. එතකොට අපි මේක තේරුම් ගන්න ඕනේ. මම මේක කිව්වේ මේ පේනවත් ඔබට රූපහානිය බලනකට ඒකයි කොයිතරම් පරිහානියකද මේ මනස තිබෙන්නේ මං මට ඉතින් දුකයි මොකද හේතුව අනේ මේ ඇත්ත ධර්මයෙන් පස්සේ යන දිහා අපි දන්නවනේ දැන්
මරණිමත් යන්නේ කොහෙද කියලා ඉරහඳ වගේ පැහැදිලි කිසිේ තියක් බර බිමින් තිබ්බහම යන්න දිහා වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ යථාබතන් නික්කිත්තු එවං කියලා විස්තර කරලා දෙනවා එතකොට බලන්න කොයිතරම් ලාභයක්ද මේ බුද්ධ ශාසනයක් මේ ලෝකේට පහළ වීම කියලා කියන්නේ ඒකාන්තයෙන්ම මේ ලෝකේට මහ විශාල ලාභයක් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔබ අහලා තියෙනවද බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු මේ දාසියක් ගැන රජු මාලා කියලා එයා කොහෙද හිටියේ එයා ඉඳලා තියෙන්නේ ගයාවේ දැන් එයා තවතිසාවේ ඉන්නේ හරි ලස්සන මේ විස්තරේ ඉතින් මේකේ මේ රජු මාලාගේ විස්තරේ අහන්නේ මේ මුගලන් හාමුදුරුව අහන්නේ මේක හරි ලස්සන ලොකු විස්තරයක් තියෙනවා රජු මාලා හරියට නටනවා එහෙ තවතිසාවේ ගිහින් එයා නටපු ගමම්මයි लक्षण ඊළඟට කියන්නේ ඔබ මේ ලස්සන ආභරණ ගවසල ඔබගේ කේශ කලාපේ ඔබ සොලවනකට මිහිරි දිව්‍යමය නාදයක් ඇහෙනවා මද සුළඟින් මේ ගස්වල මල් සැලිලා ඔබේ ඇඟට වැටෙනවා එතකොටත් මේ සුළඟින් මල් සැලවෙනකටත් මිහිරි නාදයක් ඇහෙනවා ඔබ ලස්සන මිහිරි මල්දම් පළඳගෙන ඉන්නවා ඒ මල්දම් සැලවෙනකටත් මිහිරි නාදයක් ඇහෙනවා ඉතින් අර තාලේ ඇහින්න ඇන්නේ මේගොල්ලෝ නැටිල්ල නවත්තන්න නැති වෙලාවට ඉතින් දැන් හරි සතුටින් මේ නටනට ඉන්නකට අහනවා මේ මෙච්චර මහානුභාව සම්පන්න උනේ කොහොමද කියලා. ඉතින් ස්වාමීනි මම හිටියේ ගයාවේ. කොහෙද ඇයි ඉඳලා තියෙන්නේ? ගයාවේ මම මේ බ්‍රාහ්මණ පවුලක ගෙදර වැඩකාරකමට හිටපු ගෑන් ළමයා. අපි අහලා තියෙනවා යාට ඒ කාලෙත් තිබුණා මොකද්ද? දිග කොණ්ඩයක් තිබ්බා. එතකොට ඊ අර බැමිණි මොකද කළේ අර නපුරු ගෑණි? ඈ කොණ්ඩෙන් ඇදගෙන ගිහිල්ලා තමයි ගහන්නේ. ඉතින් මේ මේ ඩෙරිවිටිව් ඉවස ගන්න බෑ මේක. ඈ මොකද කළේ? ආ කොණ්ඩේ කැප්පෙව්වා. දවසක් මෙයා නිකට කොණ්ඩේ නෑ. කේන්ති ගියා නෝනට. මොකද කළේ? ආ ලනු කෑල්ලක් බෙල්ලට දැම්මා. ඊට පස්සේ තමයි යාට නම වැටුනේ රාජ්‍යම. ඊට පස්සේ මොකද මොකෙන්ද ඇදගෙන යන්නේ? ලනුවෙන් ඇදගෙන ගිහිල්ලා ගහන්නේ. ඉතින් කියන ස්වාමීන් වහන්සේ මම හරියට නිඳා පහස වින්දා. මං හරියට වද වින්දා මං දුක උහුල ගන්න බැරුව මං කල්පනා කළා මම දිවි නසා ගන්නවා කියලා හිතල මං වතුර ගේන්න යනවා වගේ මං වතුර කල්ලෙත් අරගෙන ගියා ගිහිල්ලා මං කැලේ ඇතුළට ගියා ගිහිල්ලා මං කල්පනා කළා මම මේ වනාන්තරේම මම මැරෙනවා මට මේ ජීවිතෙන් පලක් නැහැ කියලා කියන ස්වාමීනි මං තොණ්ඩුව බැඳලා ගහකට දාලා මේ තොණ්ඩුව දාගන්න මං වටපිට බැලුවා කවුරුවත් ඉන්නවදයි කියලා බලද්දී ඒ ළඟම රුක් සෙවණක බුදුරජාණන් වහන්සේ වාඩි වෙලා මන් දිහා බලාගෙන ඉන්නවා ස්වාමීනි මගේ ඇඟ සීතල වෙලා ගියා මගේ ඇඟේ මවිල් කෙලින් වුණා මම හරි කම්පාවට පත් වුණා මේ කවුද කියලා මම තැතිගත්තා. උන්වහන්සේ මහා කරුණාවෙන් රජ්ජුමාලා කියලා මට කතා කළා. එතකොට මගේ හිත පහන් වෙලා ගියා. මම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. උන්වහන්සේ හිත නිවාගෙන නිකලිස් හදවතින් යුක්තව හිටියේ. උන්වහන්සේ මන් දකින්නේ මේ රජ්ජුමාලා කියන උන්වහන්සේ මන් දකින්නේ මේ මහ වනාන්තරේ ඉන්න බියරහිත නැති සිංහ රාජෙක් වගේ කලාතුරකින් දකින්න ලැබෙන දිඹුල් මලක් වගේ මට උන්වහන්සේ පෙවුනේ උන්වහන්සේ මට රජ්‍ය මාලා තථාගතයන් වහන්සේව සරණ යන්න කිව්වා ස්වාමීනි ඉතින් මම බුදුරජාණන් වහන්සේට වැඳගෙන හිටියා උන්වහන්සේ මට මොළොක් මිහිරි සිත්කළු වචන වලින් මගේ ශෝකේ දුරු කරන ධර්මය කියා දුන්නා බලන්න ධර්මයේ මට කියා දුන්න මේක තමයි දුක නම් වූ ආරි සත්‍යය මේක තමයි දුක්ඛ සමුදය ආරි සත්‍යය
මේ තමයි දුක්ඛ නිරෝධාරි සත්‍යය මේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය ස්වාමීනි මහා කාරුණිකයන් වහන්සේ මට මේක කියා දෙනකොට මට අවබෝධ වුණා එතකොට බලන්න මේ මගපල නිවන් අවබෝධ කරන්න පුළුවන් කෙනෙක් නේ ඉතින් ඒ වගේ මේ වර්තමාන මිනිස් ලෝකේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වාසන ඇතියි කොයි තරම් හිස්සති මැරෙන වැද්දනේ ඇයි ඒක කියන්න කට්ටිය නැන්නේ දැන් කවුරුත් නැන්නේ මේක කියන්නේ ඉතින් කෙනෙක් ස්වාමීනි මට සම්මා දිට්ඨිය ඇති වුණා මගේ හිත කිසි කෙනෙකුට වෙනස් කරන්න බැරි විදියට ශ්‍රද්ධාවෙ පිහිටියා මුල් ඇදගත්තා මම බුදුරජාණන් වහන්සේගේ ළයෙහි උපන් දරුවෙක් වුණා මං කියන ලස්සන මට කිසි බයක් නැහැ කියනවා මං ඊට පස්සේ හරි සතුටින් මං වාසය කළා ආයි ගෙදර ගිහිල්ලා යා වැඩ කාර්යම් කරගෙන දිගටම හිටියා නමුත් යාට දැන් හිතේ සතුට තියෙනවා කියන ස්වාමීනි මාව මේ උදේට නැගිටවන්නේ කට්ටිය මියුසික් දාලා කොහොමද 60000ක් හිමීට වෙන්නේ නැති නැත්නම් සබ්ද වැටිය තියෙන්නේ හිමීට දානමෙත් කියන ස්වාමීනි ආලම්බ ගග්ගර භීම සාදු ආදී සංසය පොක්කර සුපස්ස කියන දිව්‍ය පුත්‍රය මට උපස්ථාන කරනවා ඒ කණ්ඩායම තමයි ඉන්නේ වීණා මුඛා දිව්‍ය ස්ත්‍රී නන්දා සුනන්දා සෝන දින්නා අලම්බුසා මිස්සකේසි පුණ්ඩරීක අතිචාරුණි ඒනිපස්සා සුපස්සා සුභද්‍රා මුදුවාදිනී මේ ඔක්කොම මගේ උපස්ථායිකාවෝ බලන්න එතකොට මේ මනුස්ස ලෝකේ මෙයා කවුද රජ්ජුමාලා දැන් ප්‍රධාන දිව්‍ය අංගනාවියක් ස්වාමීනි දැන් අපි හරි සතුටින් ජීවත් වෙන්න ඊට පස්සේ කියනවා හරි ලස්සනට කියනවා ස්වාමීනි මේව හම්බෙන්නේ පින් කරපු අයටයි පින් නොකරපු අයට ලැබෙන්නේ නැහැ කියනවා ඊළඟට කියනවා තෞතිසා දිවී ලෝකේ දෙවියන් හා එක්කෙන්න කැමති නම් බොහෝ පින් කරන්න ඕනේ පින් කරන අය තමයි උපදින්නේ ඊළඟට කියනවා ස්වාමීනි මම මේ තථාගතයන් වහන්සේට වැඳුම් පිදුම් කළා මම මේ තිසරණ සරණ ගිහිල්ලා මේ තත්ත්වයටපත් වුනේ මිනිසුන්ගේ දම්පන් ලැබීමට සුදුසු පින්කෙට්ටු ආර්යයන් වහන්සේලාගේ උපත ඒකාන්තයෙන්ම ඒ තථාගතයන් වහන්සේලා ලෝකේ දුර්ලභයි කියනවා ඊළඟට මම ඔබට තව ලස්සන එකක් කියන ඒක කාගේ කතා වස්තුවද මේ කිව්වේ රාජ්‍යමාලා විමානවස්ත ඊළඟට බහලා තියෙනවද කන්තක කන්තකස්සය ඉන්නේ දිවිලෝකෙ මෙන්න යාගේ විස්තරේ මුගලන් හාමුදුරුව අහනවා ඔබ තරු අට කරගෙන ඉන්න පුන් සඳක් වගේ මේ දිව්‍ය විමානයේ මේ උදේ පාන්දරින් උදා වෙන හිරු මඩල වගේ ලස්සනයි එදොරේ දිව්‍ය විමානිය ඔක්කොම කණු ඒ වගේම බිම බිත්ති ඔක්කොම තියෙන්නේ රත්තරන් වලිනි පළිඟු වලිනි සරසලා මුතිමණික් තමයි අතුරුලා තියෙන්නේ වෛරෝඩි මාණික බිමට අතුරුලා තියෙන්නේ ඊළඟට ලස්සන පැම් පොකුණු තියෙනවා ඒ වගේම මල් පිපුණු ගස් තියෙනවා ඊළඟට මේ සීනිදු දිව්‍යශාලු අරගෙන විශාල පිරිසක් මේ ශක්තිව රජුරවන්ට උපස්ථාන කරනවා වගේ දෙවිවරු උපස්ථාන කරනවා ඉතින් අහන මුගලන් හාමුදුරු මේ ඔබට මේ තරම් සැප සම්පත් ලැබිලා තියෙන්නේ දිව්‍ය පුත්‍රය ඔබ අතිශයින්ම බබලනවා ඔබ මොන වගේ පින්කමක් කරලාද මෙතරම් ආනුභාව සම්පන්න කියන ස්වාමීනි මං ඉපදුනේ කපිල වස්තු නගරේ සුද්ධෝදන රජුරවන්ගේ පුත්‍රයන් වහන්සේ පුතණුවන් වහන්සේ ඉපදිච්ච දවසේම සිද්ධාර්ථ කුමාරයා ඉපදිච්ච දවසේමයි ඉපදිලා තියෙන්නේ කන්තක කියන ස්වාමීනි මං කන්තකාශ්‍රය වෙලා හිටියේ කියන මේ එදා මැදියම් රැයි මේ තියෙන මැදියම් රැයි මේ කන්තකාශ්‍රයත් කියනවා කියන ස්වාමීනි සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට කරයන් අබිනිෂ්ක්‍රමණය කළේ මහ රැ උන්වහන්සේගේ අධික මේ ජාලහස්ත එහාට මෙහාට පහසින් නවන්න පුළුවන් අස් දෙකක් තිබුණා උන්වහන්සේගේ නියපොතු තඹ පාටයි උන්වහන්සේ ඇවිදින්න මගේ කලවයට තට්ටු කළා මට කියනවා යාළුවා මං සම්බුද්ධත්වය හොයාගෙන යනවා මම මේ සසරින් ලෝක සත්‍යය ඉතර කරවන්න මේ යන්නේ ඔබ මාව අරන් ඵලයක් තට්ටුකල්ල කියලා තියෙනවා කන්තකට මේ කන්තකේම කියනවා දැන් ස්වාමීනි මේ වචන මට තේරුණා එතකොට මේ කන්තක අස්සයාට තේරුණා මට හරි සතුටක් ඇති වුණා මං ආදරෙන් උන්වහන්සේ පිටේ තියාගෙන ගියා
महायशस्यति शाक्यपुत्र सिद्धार्थ कुमारया मगे पितुडिन यनकट मं हरि आसावें ए पुरुषोत्तमया उसुलागेन गिये ईट पश्चे अपि वेन राज्य केनेकुगे देशयकट गिया एहेन गियला तियेन्ने कोहेद एतकोट वेन रज केनेकुगे देशयकट गिया एकेदी मात एक्क हिटिया चन्न अन्न चन्नत् हिटिया कियनवा ईट पश्चे स्वामिनी सिद्धार्थ कुमारया अपि उदाला गिया मैं क्या अन्य अपियो दाल अगिया दाले अन्य कालिंग उन्नान से गे सिरी पातुल युगे वाले तिबिच्च नियपोतु थांबोवान नियपोतु तिबुनु सिरी पातुल ममल लेव क्या वा महावीर इन्नान से अपियो दाल अन्य कोटे अपियो हुंदते में अंडुआ स्वामी ने ममा आंडा आंडा इन्न कोटे माटा आसनी पाऊना मंग नितने में मेरुना भा� महाप्रीति गोसावा मगे वचने बुद्धरजानन वहांसेट वंदना करन्ने लोके किसी किनिक उन्नासी तरंग उन्नासी समकरण पुलं किनिक ने मार सेना पैरदेव बुद्धरजान वहांसी बेहद किंड मंग जानो बुद्धरजान वहांसी ला देखीम दुर्लभाई केला बुद्धरजान वहांसी बेहद किंड गिया काउद खांतक दिव्य पुत्रिया अन्य विले बुद्धरजान वहांसी चतुरारि सत्य धर्मे देशना करला खांतक दिव्य पुत्रिया सूता पत्ति पालेट पत्तिला एम मातृदान गुना इतनी दंकियन दिव्य लोके निवंग आवोद करने पुलवांदे बेरी दे दम बालन ने तो कुटे मैं उक्को मैं विनिशु दुड़वानी मैं धर्मे खतान कल निमी ने नी दिव्य लोके निवंग दकिन्द बह कियनो मागपल लबंड बह कियनो उन्न पाचदे मैं बालन ने मैं खांतक दिव्य पुत्रिया तमाय एक लबागन तीने इलंगट ताव एका क्यों बलन पुलवां दिकल चत्तमानो की पिदिलाती इन्हें ठीही माय ताव तिसावे चत्तमानो के या दिव्यलोक के दिया या मतक करना नितर है बुद्धरजानन महासुगान्ने पु गाथा तुना बोना दो ओ यो वादतम पावरो मनु जीसु एक गा एक गाथावे चत्तमानो के नितर सी करनो मनु जीसु के अन्य मिनिसुं अतर मनुज के लके अन्य मनुष्य मनुज मनुज यीसु के लके अन्य मिनिसुं अतर पावरो के अन्य उतुम वादतं के अन्य कताबास करने मिनिसुं अतर उतुम के ना यो वादतं पावरो मनुज यीसु खाउ दे साक्यमुनि भगवा खातकिच्चो ये उद्रजान नहासिर नम पारगतु बाल वीर्य समांगी बाल वीर्य युक्त संसार नितरे उन्नतां सुगतं सर ये उगानला इवरला म्याट बुद्धरजानन वहांसे मे गाथा तुने इगन वाके लिखते ने आप यहाँ लती बनी थावत्तु गन लती नो जात मे किती नो स्वामी ने मे मेवा उगानला इट पास से माटे मेवो सारण यान न की हुआ न सारण का मने दान नो दिखेले वो दान न्याय की हुआ इट पास से बुद्धरजानन वहांसे तमाई ये सारण का मने किया दी लती है ना बुद्धन दाहम सागुन सारण यान इट पास से आहलती है ना मे पांसी दान नो दिखेला दान न्याय ते की वालो इट पास से එහෙනම් සතුම් මරන් මරන්නතු වෙන නොමර සතුම් මරීමේ වලකින්න කියලා මේ සම්පූර්ණ පංචශීලයේම විස්තර කළා කියලා තියෙනවා මේ පංචශීලයේ ආරක්ෂා කරගන්න දැන් මේ බෞද්ධය දැන් සාමාන්‍ය පංචශීල රකීමෙන් සිලුත් කඩනවනේ නේද දැන් ඔය දැන් පංචශීල රකීමෙන් බොරු කියනවා වල් වැඩ කරනවා බොනවා නේ එතකොට පංචිල් රකින්නවා කියේ කියේ පංචිලුත් ගන්නවා පව් දෙකයි එකක් තමයි ධර්මයට වංචා කිරීම එකක් තමන් පව් කිරීම ඊළඟ එක මොකද්ද ධර්මයට බුදුරජාණන් වහන්සේට වංචා කිරීම බරපතල ඉතින්දි ඉතින් මේකේ තියෙනවා මෙහෙම කර ස්වාමීනි මම මෙම පංචිල් අධිෂ්ඨාන කරගත්ත තිසරණේ පිටලා එතකොට මේ දෙමන් හන්දියකදී හොරු ඇවිල්ලා මට ගැහුවේ
මං ඒකම සීකර කර හිටියා කිව්වා ගහද්දි ගහද්දි තිසරණෙයි පංචශීලය සීකර කර හිටියා මං ඒකෙන් මැල්ල තමයි මම මේ පුදුනි කියන ස්වාමීනි බලන්න මම සිල් රැක්කේ මොහොතයි ඒ මගද කියා දුන්න ඒක සමාදන් වෙලා ගියා මම මොහොතයි සිල් රැක්කේ මේ මොහොතක් සිල් රැකන මෙවණු ආනුභාව සම්පන්නියක් මං ඇති කරගත්තා නම් මේ ස්වල්ප වූ බුද්ධ දේශනාවකින් මං සුගති උපන්නා නම් මේ සැපේට පත් වුණා නම් ස්වාමීනි දිනපතා තිසරණේ පිහිටන අය පන්සිල් රකින්න අය බණ භාවනා කරන අය නිවන් අවබෝධ කරනවා කියලාමයි මං හිතන්නේ මේ කවුද මේ කියන්නේ චත්තමානවක දෙවියා කියන්නේ කියන ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ අවවාද අනුශාසනා පිළිපිටලා මේ පින් චුට්ටක් කළා මට මේ මහත්ඵල ලැබුණේ ඉතින් ඒ නිසා මේ මිනිස් ලෝකේ ගත කරන අය කොහොම කල්පනා කරන්න ඕනද කියලා අහනවා කොහොම කල්පනා කරන්න ඕනද කියලා අහනවා මේ පින් දහම් ප්‍රෙස් කිරීම ගැන ඉතින් ඊළඟට කියනවා ඒ නිසා ස්වාමීනි බොහෝ කල් මට මේ ධර්මයේ ඇසිරෙන තිබ්බනම් මට නිවන් අවබෝධ කරගන්න තිබුණා මට ශාස්ත්‍රුන් වහන්සේ බොහෝ උපකාර කළා අනුකම්පා කළා ඒ නිසා එදා මහා දාවල් උන්වහන්සේ වැඩම කරලා හිටියේ එතකොට පින්වතුනි මේකෙන් අපිට පේනවා තමන්ට පිට හදා ගන්න තිබෙන දුර්ලභ අවස්ථාවක් තමයි මේ තියෙන්නේ දුර්ලභ අවස්ථාවක් තියෙන්නේ තමන්ට පිට පිනිස පවතින උතුම් අවස්ථාවක් ඊළඟට දැන් අපි ඉගෙන ගන්නෙ ඔව් දැන් මේ ඉගෙන ගත්තේ එළිය ආලෝක ටික දැන් ඉගෙන ගන්න හදන්නේ කලවර ගැන කලවර කොහොමද මේ තියෙනව ඔන්න මගේ ඉඩ කඩන් මගේ වැට මගේ ගෙවල් දරුව මගේ කනකර මගේ ආවරණ මගේ දූ දරුවන් මං හම්බ කරපු දේව දෙන්නම් ඔබලට හිත හිතා ඉන්නේ කී ප්‍රතිපලෙම එන්න මැරිල පලච්ච කාලෙට ඇවිල්ලා ගේ මුල්ලට එනවා එහෙම නැත්තම් පිළිකන්නේ ඉන්නවා එහෙම නැත්තම් තුම්මන් හන්දියේ ඉන්නවා එහෙම නැත්තම් ගෙවල් වල දොරකඩට විලා ඉන්නවා මේ බලාගෙන ඉන්නවා බඩගින්නේ එතකොට ගෙදර කට්ටිය එකතු වෙලා කැම්පින් ව්‍යාගෙන කනකට සිහි කරන්නේ එතකොටත් මෙයා පසුතැවෙනවා නේ මං හම්බ කරපුවා මියුන් දැන් මේ හදාගෙන කන්නේ එතකොටත් පසුතැවෙනවා අනුකම්පා කරන අය ඉන්නවා මේ මරිච්චාය ගැන අනුකම්පා කරන අය දම්පැන් හදලා සිල්ල තුන්ට පූජා කරලා පින් අනුමෝදන් කරනවා එතකොට ඒ ඥා මේ පින මාගේ ඥාතීන්ට පැමිණේවා ඒ ඥාතීන් සූපත් වේවා ඉදම් වූ ඥාතීනම් හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඥාතයෝ කියන්නේ ඥාති පිරිස සුකිතා හොන්තු කියන්නේ සෞ සැපවත් වේවා කියලා පින් දෙනවා කියලා ස්වාමීනි මේක මේ පින් අනුමෝදන් කරාම අපට හරි සතුටක් ඇති වෙනවා ඒ කියන්නේ මේගේ ඥාතීන්ට සතුටක් ඇති වෙනවා කියන්නේ එතුණාට පස්සේ ඒගොල්ලෝ සතුට වෙලා පෙරලා ඒගොල්ලන් පින් දීපු අයට ආශිර්වාද කරනවා චිරංජීවන්ත නෝ ඥාති අපගේ ඥාතින් බොහෝ කලක් ජීවත් වෙත්වා ඒ සංහේතු ලබාමසි අපිට මේව ලැබුණේ ඒගොල්ලෝ නිසා කියන මේ නැහි තත් කසි පෙරේත ලෝකේ කුඹුරු නැත මේ වගා දිග නැත ගෝරක්කෙත් නිවිජ්ජති එහි ඔව් හරබැලීමක් නැත වාණිජ්ජා තාදිසි නැති එහි වෙලහෙල දාම් නැත හිරඤ්ඤේන කයාක්ක මිල මුදල් බැංකු නැත ඊතෝ දින්නේන යාපෙන්ති මෙහි මොනහරි දුන්නොත් තමයි පීතා කාලකතා තහින් මරිලා විරලා එහි පුදලා ඉන්න අයට ඉච්චරයි කියනවා ඒක හරියට කොහොමද උන්න මේ උදකන් වට්ටන් උස්තනක ඉඳලා පල්ලෙහාට වතුර වටිනකට යථා නින්නම් පවතිති පහළට ගලාගෙන යනවා වගේ මෙහෙන් දුන්නොත් තමයි ලැබෙන්නේ ඉතින් මේ වගේ තමයි දම්පැන් දීම ගැන තියෙන ඉතින් ඒකෙදි බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙනවා මේකෙදි ඒ මේ පෙරේත ලෝකී ප්‍රීචාගේ විස්තර තියෙනවා ඒ අතර එකක් තියෙනවා මේ වෙළඳ ප්‍රධානියෙකුට පෙරේතියක් හම්බ වෙනවා මුණ ගැහෙනවා
මේ පෙරේති ඉන්නේ යම්තරා කුටියක් වගේ ඇතුලේ කාන්තාවක් කතා කරනවා. ඉතින් මේ මේ වෙළඳ ප්‍රධානී අහනවා මේ කවුද මේ විමානයේ ඉන්නේ? එළියට එන්න කියන අපි බලන්න කැමති කින් ඔයාගේ ඊරිදි බල සම්පන්නකම්. එතකොට මේ පෙරේති කියන අනේ මට එළියට එන්න විදියක් නැහැ. මම මගේ ශාරීරිය පුරාම තියෙන්නේ කෙස්. කෙස් වලින් තමයි ආ සම්පූර්ණයෙන් වැහිලා ඉන්නේ. මට වස්ත්‍ර නැහැ. මං සුළු පිනක් කරපු කෙනෙක් කියනවා. ආයෙනම් මං ඔබට මේ උතුරු සළුව දෙන්නම්. ඔබ මේ උතුරු සළුව පරවගෙන එළියට එන්න කියනවා. මට බලන්න ඕනේ කියලා ඔබ කවුද කියලා. කියනවා අනේ පින්වත අපිට අතින් අතට ගන්න පුළුවන් කමක් නැහැ. අතින් අතට ගන්න පුළුවන් කමක් නැහැ. මේ ඔබේ වෙළඳ කණ්ඩායමේ ඉන්නවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකේ උපාසක මහත්තයෙක්. අනේ එයාට ඔය වස්ත්‍රය පොරවන්න. පොරවන මට පින් දෙන්න කියලා. ඉතින් ඊර්වසි මේ වෙළඳ පිරිස මොකද කළේ? මේ උපාසක මහත්තයාව නාවල සුවඳ ගල්වල එක වස්ත්‍රයක් අඳවල එකක් පොරවල මොකද කළේ? ඒ පින පිරේතිට අනුමෝදන් කරපු ගමම්ම उपासक महात्यर कैंपिंग दीला अनुमोदन करपु गमम्म दिव्य में आहार पान वस्त्राभरण प्रेतिट लभुना अरे केसटी कातुरुदांग वेला लभुना दें बलन मे काटद दुन्नी उपासक महात्यकुट एदुकोट एकेन मे आर्य सत्य अवबोध करपु केनेक मे उपासक महात्य इति म्या एविल्ला पेनी हिटिया मा कियनवा मे गेलेंदु कियनवा පින්වත් දිව්‍යාංගනාව ඒගොල්ල හිතුව දිව්‍යාංගනාවක් කියලා බැලුණා මේ පෙරේති මේ පින් අනුමෝදන් වෙලයි මේ හැඩට ඉන්නේ කියනවා මේ ඉදිරි රූපේ වගේ කියනවා දැන් මේ මොකද්ද කියලා නෝ මේ විපාක කියන ස්වාමීනි මට කියන මට මේ ඔක්කොම මේ පින් විපාකේ මතුනේ මම කලින් මේ භික්ෂුන් වහන්සේ නමකට දීලා තියෙන කැවුම් කවුම් වගේ දීලා තියෙනවා. නමුත් මට ඒකේ විපාකෙත් වෙහිලා තිබ්බා කිව්වා. ඒකත් මතු වුණා අර්පින අනුමෝදන වීමත් එක්කම. ඇයිල කියනවා ඊට පස්සේ කියනවා අනේ පින්වත මගේ දැන් ආශි ඉවරයි කියලා. ආශි ඉවරයි කියන තව මාස 4කින් මගේ මරණ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රේත ලෝකෙන් යා චුත වෙනවා. ඊට පස්සේ මට උපදින්න තියෙන්නේ අවීචි මහ නරක ආදී. දැක්කද නවත්තන්න බෑ කියන මම කිව්වේ ඒක තවන්ට ඕන හැටියට කරන්න බෑ. මේක අපි අවබෝධ කරගන්න තියෙනවා. දැන් යාට මුකුත් කරගන්න බෑ. කියනවා පින්වතෙහි දොරටු හතරක් තියෙනවා. දැන් යාට ඒ අවිචේ පේනවා දැන්. දොරටු හතරක් තියෙනවා. ඊළඟට යකඩ තාපෝලින් වට කළා වහලෙත් යකඩ පොළොවත් යකඩ කියනවා. අනේ පින්වත මට ඒකේ යදුන් සියයක් පුරා විසිරී තියෙන ඒ අවිචි මහා නරක ආදී මට මේ ගින්නින් පිච්චෙන් දීට පස්සේ තියෙන්නේ. මම ඒක ගැන දැන් හිත හිතා ශෝක කරනවා. දැන් ඉස්සරහට වෙන්න තියෙන එක දැන් මේක මේ වගේ එකක් මං හිතන්නේ. දැන් අපි කියමු වර්ධි කරපු එක්කෙනෙකුට දඬුවමක් නියම කරනවා. දැන් අව දඬුවම ගැන දන්නවා. දැන් උසාවියෙන් නියම කරන අසවල් දවසේ උඹට බරපතල වැඩ ඇති මෙච්චර එක්ක අසවල් දවසේ උඹට එල්ලුම් ගහ. දැන් යා දන්න ඔක්කොම කරුණුල් මේක නියම කරනවා කියලා. ඒ දිනේ ලඟ වෙන යාට සතුටක් නැති වෙන්නේ බයක් ශෝකයක්ද? ආන් මේ වගේ එකක් මේ මේ ඇති වෙන බාප වෙනවා. බලන්න කොවිතරම් මේ භයානකද කියලා නේ. එහෙම තමයි මේ සංසාරය යන තියෙන්නේ. ඒකයි මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන්නේ. දවස සාරිපුත්ත මහා රහතන් වහන්සේ ඉදිරියට අරගෙනම කල්ලාටි පෙරේත වස්තුව. දැන් සාරිපුත්තයන් වහන්සේ ඉදිරියට පෙරේතියක් එනවා. සාරිපුත්ත හඳුරුව අහනවා මේ නූල් පොටක්වත් නැංගේ. දුර්වර්ණයි. කෘෂයි. නහරවල ටික විතරයි. ඇටසැකිල්ල බේරිනවා. කවුද තී කේන අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ වැදු අම්මා වෙලා මං හිටියා මේට ආත්ම භාව පහකට කලින් මම එදා මැරිලා පෙරේත ලෝකෙ උපන්න මං තාමත් ඒ පෙරේත ලෝකෙ කේන මම හරි අමාරුවෙන් වමනි ටිකක් හොයාගන්නේ ඔව් කිවිසීමෙන් හටගත් කෙල සොටු ඊළඟට මං කෑමට පෙරේත ලෝකෙ අපි කෑමට ගන්නේ මලමිනී පුච්චනකට වැක්කරෙන වරුණු තෙල වැදු ස්ත්‍රීන්ගේ ලී සුවා තුවාල වලින් ගලන සැරව ඊළඟට මේ අනතුරු සිදුවන තැන්වලදී ගලන ලී ඔන්න
ඊළඟට ස්ත්‍රී පුරුෂ ශරීර වලින් පිට වෙන අපවිත්‍ර දේ ස්වාමීනි මම මේවා අනුභව කළේ බඩගින්න ඉවස ගන්න බැරුව ඊළඟට කියන මේ පෙරේත ලෝකයේ අය මිනිස්සුන්ගේ විතර නෙමෙයි සත්තුන්ගෙත් ලී සැරව බොනෝ පිහිටක්කට ඉන්න තැනන්නේ අපි ඔක්කොම ඉන්නේ සෝහනේ කියනවා ඉතින් කියන අනේ පුතේ මට පින් දෙන්න මට මේ ලී සැරව බොණේකින් නිදහස් වෙන්න ඕන කාරුණික වූ සාරිපුත්යන් වහන්සේ පෙර ජීවිතේ අම්මාගේ වචනිය අහලා මහා මොග්ගල්ලාන අනුරුද්ධ මහා කප්පිනාදී රහතන් වහන්සේලාට ආරාධනා කළා පොඩි කුටියක් කෙරෙව්වා සිව් දිශාවෙන් වඩින සංගරුවනට ඒ කුටිය පූජා කළා ආහාර පාන පූජා කළා ඒ තමන්ගේ පෙර භවයේ මෑණියන්ට ඒ දාණය දාන පින අනුමෝදන් කළා පින් දීමත් සමගම එහි විපාකයේ උපදුණීය ඇයට දිව්‍යමය ආහාර පාන වස්ත්‍ර පහළ විය මෙය දක්ෂිනාවේ ඵලයයි ඇය විසිතුරු වස්ත්‍රාභරණින් සැරසී උතුම් කසී සලුවින් සැරසී කෝලිත තිරුණාස්කේ මුගලන් හාමුදුරුවෝ වෙත පැමිණියා මුගලන් හාමුදුරුවෝ අහනවා පින්වත් දේවදුව නුඹ ඉතාමත් ලස්සනයි ශරීර වර්ණය දස දිශා බබළු වුණා නුඹට මෙතරම් මහානුභාව සම්පන්න පිනක් ලැබුණේ කොහොමද සැපක් ලැබුණේ කොහොමද කිනෝ අනේ ස්වාමීනි මම මීට ආත්ම භව පහකට කලින් සාරිපුත්යන් වහන්සේගේ අම්මා වෙලා ඉඳලා ඉදා මැරිලා පිරිත ලෝකෙ ගියා ගිහිල්ලා චුති වෙලා පිරිත ලෝකෙ ඉඳලා මේ දුක් විඳින දැන් බලන්න අපි සංසාරේ අපි ආයි කොච්චර ඇද්ද පිරිත ලෝකවල අපි දිමෝපිය ඥාති දරු කොයි තරම් ඇද්ද අපි දන්නේ නෑනේ ආරි සත්‍ය අවෝදේ නොකර අපි හිටියොත් එහෙනම් මොකද වෙන්නේ මරණ ආසන්න වෙනකට එනවා කට්ටි එතකොට කට්ටියට පේනවා ආන් පුංචි අම්මා ආවා කියනවා ආන් දුව ආවා කියනවා ආන් අරිහි අරිහි නැන්ද ආවා කියනවා ආන් බාප්පා ආවා අන්න මට අඬ ගහනවා අහලා නැද්ද ඔබ මේවා කියනවා මේවා කිවට පස්සේ මෙයාගේ හිත මොකද වෙන්නේ එතනට ඇදෙනවා ඊට පස්සේ පෙරේත ලෝකේ මේකෙන් බේරෙන්න තියෙන්නේ ධර්මයේ තුල හොඳට පිහිටලා ආර්ය සත්‍ය පිළිබඳ හිතීම විතරමයි නැත්තම් බේරෙන්න ක්‍රමයක් නැහැ ක්‍රමයක් නෑ බේරෙන්න නැත්තම් ඊළඟට තියෙනවා හොඳ විස්තරයක් මේ එකම ගෙදර සපත්නීන් කියලා දැන් ඒ කාලේ තිබිච්ච සපත්නීන් කියන්නේ කවුද සමාන බිරිඳෑවරුන් ගෙවලුල ඉඳලා තියෙනවා ඉතින් එතකොට තිස්සා කියලා තිස්සා මත්තා කියලා මේ බිරිඳෑවරුන් දෙන්නෙක් හිටියා නුඹ තිස්සා කියන කාන්තාව විතාමත්ම ඉවසිලි සම්පන්න සිල්වත් ගුණවත් කාන්තාවක් අර මත්තා කියන කාන්තාව හරියට නපුරුකම් කළා දැන් එයා මැරිලා ගිහලා උපන්න පෙරේත ලෝකෙ උපන්නට පස්සේ මේ තිස්සා ඉදිරියට පෙනී හිටියා පෙනී ඉඳලා ඊට පෙලා මේ තිස්සා අහනවා අහෝ පිරිතිය ඔබ ඔබට වස්ත්‍ර නැහැ විරූපී කෘසයි ඉල්පුණු නහරවල් නැතුව ඉන්නවා ඉලයට පෑදුණු සිහින් සිරුරකින් ඉන්නවා ඔබ කවුද මෙයා කියනවා මම තමයි මත්තා ඔබ තිස්සා අපි ඔක්කොම එකට නිහිටී කියනවා මං කලින් මං පව් කළා මේ පෙරේත ලෝකෙට ආවේ එතකොට තිස්සහන ඔබ මොනවද කළේ පව් කරන්න ඔබ මොනවද කළේ කය වචනය සිත කියන මේ තුන් දරින් ඔබ කරපු පාපය මොකද්ද මොන පවන් නිසාද ඔබ ඉපදුනේ ඉතින් කියන ක්‍රෝධ කරන මම හරියට ක්‍රෝධ කළා මම හරියට නිඳා අපහාස කළා ඉරිසියා කළා මං හරියට මසුරු වුණා කෛරාටික වුණා මං නියම නපුරු වචන කතා කරගිරි තාමත් ගෙවලුම් නැ තියනවා නේද දැන් බලන්න මේ යන්න වෙන්නේ හිතමයි එතකොට කියනවා මේ තිස්සා කියනවා ඇත්ත ඇත්ත කියන ඔබ ඉස්සර එහෙම තමයි කියන ඔබට හරියට කේන්ති ගියා කියන මං දන්නවා කියන එක ඊට පස්සේ ආනෝ හරි මොකද මේ නුඹේ ඇඟ පුරා මේ පස් තියෙන්නේ මොකද පස් දැන් පෙරේති වෙලා ඉන්නවා පෙරේතිගේ ඇඟේ මොනවද තියෙන්නේ පස් තියෙනවා එතකොට අහනවා පෙරේති යන ඇයි ඔබට මතක නැද්ද ඔබ එදා හොඳට නාලා හිස සෝදලා
නාලා ලස්සන ඇඳුමක් ඇඳගෙන හිටියේ. එතකොට මට ඒකට ඉරිසියා හිතලා මමත් උඹට වඩා ලස්සනට එදා ඇඳගෙන හිටියා. නමුත් මොකද වුනේ මම බලාගෙන ඉඳිද්දි ස්වාමියා උඹත් එක්ක විතරයි කතා කළේ. ආන්න මට ඉරිසියාව ඇති වුණා, මට ක්‍රෝධය ඇති වුණා, මට උහුල ගන්න බැරි වුණා. මතකද එදා මං ඔයාට පස්ස අරගෙන පස් වලින් ගැහැව්වා. එතකොට කිස්සා කියනවා හරි හරි මතක ඔබ ගැහුවා තමයි කියනවා. එතකොට මේ දැන් මොකද මේ කහ කහ ඉන්නේ? එතකොට මතකද අපි දෙන්න වනාන්තරයට ගියා බෙහෙත් ගේන්න. බෙහෙත් ද්‍රව්‍ය හොයන්න වනාන්තරයට ගෙනකොට ඔයා බෙහෙත් ටික හොයාගෙන ආවා. මම බෙහෙත් අරන් ආවේ නෑ කියනවා. මං කහඹිලිය ගෙඩි අතු අරන් ආවා කියනවා. එතකොට ඔයා දැනගෙන හිටියේ නෑ මං ඔයා ඉඳන ඇඳේ කහඹිලිය අතුල්ලලා ගෙඩි විසුර හැරිය මතකද කියලා ඔයා කහ කහ හිටියා. එතකොට මම කිව්වා එහෙනම් මේක ඒ විලා තියෙන්නේ මේ කහඹිලිය අතුරුපු නිසා ඔබට මේ විපත උනේ නන්නේ. ඔබට මේ ඇඳුම් නැත්තේ මොකද කියනවා. බලන්න මේ හැම එකකටම විපාකයක් තියෙනවා කියන මේ එදා යාළුවෙකුගේ උත්සවය තිබුණ ඔක්කොටම ආරාධනා කළා. හැබැයි මට ආරාධනා කළේ නැහැ. හැබැයි එතකොට පේනවා එහෙනම් එයාගේ නපුරුකම ඒ වෙනකටත් හොඳට කට්ටියට පීඩාවක් හැටියට තිබිලා තියෙනවා. මට ඉවස ගන්න බැරුව මං නුඹ ඇඳගෙන යන්න හිටපු වස්ත්‍රය හොරකම් කළා. ද සාමාන්‍ය මගුල් ගේ කියන්න කලින් දවස් ඉලෑස්ති කරලා තියෙනවනේ ඇඳුම. මේක හොරකම් කළා කියනවා. මේ නිසා කියන මං නග්න වෙලා ඉන්නේ. ඊට පස්සේ අහනවා මේ හරි හරි මට මතකයි මගේ ඇඳුම හොරකම් කළා තමයි උඹ. එතකොට මේ උඹ මේ ඇඟේ පුරාම මේ කක්ක ගඳ මොකද කියලා අහනවා. මුළු ඇඟෙම්ම අසූචි ගඳයි. එතකොට කියනවා මේක උනේ මේකයි කියනවා. මේ පෙරීති කියනවා නුඹේ සුවඳ විලවුන් වර්ග, නුඹ පළඳින මල් මාල සෑම දෙයක්ම මං අසූචි වලේ දැම්මා. බලන්න මේ කරන දේවල්නේ. නපුරුකම, ඊරිසියාව, කුඩුකේඩුකම්. ඉතින් කියනවා මේ දැන් ඔබ කරපු දේවල් නිසා ඔබ මේ ඉන්නේ. මේ ඔබ මොකද මෙච්චරම දුකටපත් වෙලා ඉන්නේ? ඉතින් කියන දැන් බලන්න අපි දෙන්නට එක සමානව සැප සම්පත් තිබ්බා. නමුත් මම දානි දීපු කෙනෙක් නෙවෙයි කියනවා. මං දානි දීපු කෙනෙක් නෙමෙයි. ඒත් තිස්සා කියනවා දැන් බලන්න ඔබටනේ වැරදුනේ. ඔබ හැමතිස්සෙම හිතුවේ මං ඔබේ තරහකාරී කියලා. මං ඔබේ තරහකාරී කියලා හිතුවේ හිත හිතා ඔබමට ඊර්ෂ්‍යා කළා. දැන් බලන්න ඔබ මේ රැස් කරන දේවල්. දැන් ඊටකොට තිස්සා කියන දැන් බලන්න ඔබ පළඳපු ආභරණ, ඔබේ ඇඳුම් පෙළඳුම්, ඔබේ වස්තුව දැන් කවුද කියලා නෝ මේවා පරිහරණය කරන්නේ? මේවා ස්ථිර දේවල් නෙමෙයි කියලා දැන් තේරෙනවද කියලා අහනවා. ඊට පස්සේ මේ තිස්සා කියනවා තව පොඩ්ඩකින් අපේ බුහත කියලා කියන්නේ ඒගොල්ලන්ට පුතෙක් හිටියේ. ඒ අම්මට තිස්සාට හිටි පුතාගේ නම මොකද්ද? බුහත. දැන් මෙයා කියනවා දැන් මේ බුහතගේ තාත්තා එනවා තව පොඩ්ඩකින්. ඒ කිවි අර මේ දෙන්නගෙම ස්වාමියා. ඒ නිසා මේ උඹට කැමති නම් ඉල්ලප මොන හරි මං දෙන්නම් කියනවා. ඒත් මේ තිස්සාට තරහක් නැහැ. එතකොට මෙයා කියනවා අනේ මට දැන් මට නම් මෙතන ඉන්න බෑ. එයාට මාව දකින්න ලැබෙන්න ඉපා. දැන් මෙයා ලැජ්ජයි. ඊරෝසින එන මම මොකද්ද ඔබට කරන්න ඕනේ උදව්ව? දැන් මේ තිස්සා කියන කාන්තාව කොච්චර උතුම්ද බලන්නනේ. ඒ වෙලාවෙත් මම මොකද්ද උදව් වෙන කෙනින් නම් මොකද්ද කියන්නේ? හොඳ වැඩේ කිය. යසයි උඹට කිය. දැන් බලන්න මම මොකද්ද ඔබට කරන්න ඕනේ උපකාරේ? ඊර්වසි කියනවා අනේ මට භික්ෂු සංඝයා සිහි වෙන්න. අර අෂ්ටපුරුෂ පුද්ගල කියන භික්ෂු සංඝයා සිහි වෙන්න ස්වාමින් වහන්සේලා අටනමක් වැඩම කරලා අනේ මට සංඝයා උදෙසා දානය පූජා කළා මට පින් දෙන්න කියන. ඊට පස්සේ රහතන් වහන්සේලා අටනමක් වඩිනවා. පින් අනුමෝදන් කරනවා. පින් දීපු ගමන් බලන්නක විපාක ඇගේ තිබිච්ච අර දුක්ඛිත ස්වභාවයේ එහෙම අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙලා දිව්‍ය සලුපිලි ආභරණ වලින් සැරසිලා සම්පූර්ණයෙන් වස්ත්‍රාභරණ වලින් දිලිහි දිලිහි තිස්සා ඉස්සරහට ඇවිල්ලා පෙනී හිටියා.
පෙනීහිටනකට තිස්සා අහනවා පින්වත් දෙව්දුව මේ මනහර ශරීර වර්ණයෙන් යුතුව දස දිසා බබලුවාගෙන මේ ඉන්නේ ඔබ කවුද කියලා අහනවා මොකින්ද මේ පින ලැබුණේ මොකද්ද ඔබ කරපු පින්කම් එතකොට කියනවා එයා කියනවා මම මත්තා මම පෙරේතියෙක් වෙලා හිටියේ මම පව් කළා පෙරේත ලෝකෙ ගියේ ඔබ ඉතාම කරුණාවෙන් මසුරු මල දුරු කරලා මේ දන් දීපු නිසා ධර්මයේ හැසිරිලා දන් දීපු නිසා නිකලෙ සුතුමන්ට දන් දීපු නිසා මම මේ දිව්‍ය ලෝකයට පත් වුණා කියලා. එතකොට එයා පෙරේත ලෝකෙනුත් චුත වෙලා දිව්‍ය ලෝකෙත් ඉපදිලා. එතකොට ඒකට හේතුනේ මොකද්ද? දානය. බලන්න එතකොට මේ කොයිතරම් මේ මහත්ඵල මහානිසංසදායක දේවල්ද මේවා. හැබැයි ඉතින් මේක අපි අවබෝධ කරගන්න ඕනේ. තව සිදුවීමක් තියෙනවා. මේ මේක හරි අපූර්ව එකක්. ඒ තමයි මේ කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ එයාට යම්කිසි ආත්මයක් ලැබිලා තියෙනවා ප්‍රේත ආත්මයක් මේ උග්ගහස් උග්ගස් තියෙන්නේ උග්ගස් විමානයක් එක්ක හැබැයි මෙයාට පිපාසයෙන් ඉන්නා මේවා කන්න බෑ ගන්න හදනකට මේ උග්ගස් පැටිලා මෙයාගේ අතපය ඔක්කොම කැපිලා යනවා කන්න බෑ ඊට පස්සේ මොකද වෙන්නේ මෙයා වෙහෙසට පත් වෙලා ඊට පස්සේ පොළොව රත් වෙනකොට දියෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ රත් වෙච්ච පොළොවේ පෙරලි පෙරලි අඬනවා. ඉතින් මේ රාතන් වහන්සේ නමක් ඉස්සරහා ආගෙන අනේ ස්වාමීනි මට මේ මොකද වුනේ? මම මේ බඩගින්නේ කලන්ති ඇදලා ඉන්නේ මේ උග්ගස් තියෙනවා. මට එක උග්ගහක්වත් කන්න විදිහක් නැහැ කියනවා. මට මේ මොකද වුනේ? මට මේ මෙච්චර හොද උක්කණයක් තියෙද්දි මොකද බැරි කියලා අහනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා ඔබ ඔබ විසින් මේ මනුස්ස ලෝකයේදී කරපු පව්කම් නිසා මේ වුණේ හැබැයි ඔබ පිනකුත් කරලා තියෙනවා ඔබ දවසක් උග්දණ්ඩක් කකා ගියා උග්ගහක් කකා යනකොට පිටිපස්සෙන් එක්කෙනෙක් ඇවිල්ලා ඔබෙන් ඉල්ලුවා ඔබ මොකද කළේ කතා නොකර මැහුන්නේ වගේ ඔබ ගියා එයා ආයිමත් පස්සෙන් ඇවිල්ලා ඉල්ලනවා අනේ පින්වත මටත් මේ උක්කෑල්ලක් දෙන්න ඔබ මොකද කළේ ඔහුට උග්දණ්ඩක් දුන්නා කොහොමද දීලා තියෙන්නේ නෑ නෑ පිටිපස්සට මෙහෙම දීලා තියෙන්නේ ඉඳා ගන්න කෙනෙක් පිටිපස්සට දාලා අත උඩින් මෙහෙම පිටිපස්සට දාලා තියෙන ඉඳා උග්ගස ගන්නින් කියලා ඒ නිසායි විලාක් තියෙන්නේ දැන් ඔබට මේ උග්ගස් කන්න ඕන නම් මං ක්‍රමේ කියන්නම් කිව්වා ඔබ පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා පිටිපස්සෙන් ගහ හැදලා ගන්න කිව්වා ඊට පස්සේ මෙයා ගිහිල්ලා පිටිපස්සෙන් ගහ හැදලා ගත්තම් පුළුවන් කර්ම බලන්න කර්ම විපාක වල හැටිනේ මියා මොකක්කොන් නොදැනෙන මේ මිනිස්සු පව් කරගන්නේ මම මේ කල්පනා කරන්නේ මේ ආරි සත්‍ය අපි කතා කරනවා කියලා ওই රූපහානිලින් බයින හාමුදුරුවෝ කොහේ නවතීද කියලා. එයි මේ 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 උග්ගහට මෙච්චර මේ ප්‍රශ්නේ නා. චතුරාරි සත්‍ය අවෝදී මිනිස්සුන්ව බහැර කරනකොට මොනතරම් පාපයක්ද? භාවනා කරන්න දෙපා කියනකොට භාවනා කළ කියන්නේ මනස දියුණු වීම. මනස දියුණු කරන්න දෙපා කියුම් පස්සේ සිල් සමාදන් වෙන්න එපා කිව්වහම නැකතමයි මහත්ඵල මහානිසංස කිව්වහම අපි තින් උන්වහන්සේලාට අනුකම්පා කළා වහ වහ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන හිත පහළ වේවා කියලා අපි හිතන්න ඕනේ මොකද හේතුව ඒ හිත පහළ නොවුනොත් උන්වහන්සේලා කපෝති ඒක ඊළඟට තව එකක් තියෙනවා ඒක භූත කාදක ප්‍රේති ගූතකාදක ප්‍රේති මේ ප්‍රේති ඉපදිලා තියෙන්නේ අසූචි වලක ඉපදිලා තියෙන්නේ මෙයා කරන්නේ අසූචි වලේ ඔය වැටෙන අසූචි කකා ඉන්නවා මෙයා දැන් දවසක් මේ අසූචි වලින් ගොඩට ආවා ආපු වෙලාවේ රහතන් වහන්සේ නමක් මුන්න ගැහුණා ඇහුවා අසූචි වලින් ගොඩට ආපු මේ බගෑ හඬින් කෙඳිරික ගා ඉන්න පෙරේතිය කවුද ටී අනේ ස්වාමීනි මං මිනිස් ලෝකේ හොඳ ජයයට හිටපු කාන්තාවක් මං පව් කරගත්තා මං මේ පව් කරගත්තු නිසා මේ විපත උනේ ඉතින් අහනවා හෝ ටී මොනවද කරපු දේවල් මේ සිත කය වචනය කිනු අනේ ස්වාමීනි මං හරි අමාරුවක් වැටුණා කිව්වා මොකද්ද මම විහාරයක් හැදුවා පින් කරගන්න විහාරයක් හැදුවට පස්සේ
දායකයන් කෙරෙහි මසුරු වෙච්ච ඊර්ෂ්‍යා කරන සිල්ලතුන්ට නිନ୍ଦා අපහාස කරන භික්ෂුවක් තමයි මගේ විහාරේ පදිංචියට ආවේ ඊට පස්සේ ඒ භික්ෂුව විසින් මාව පොළඹව ගත්තා සිල්ලතුන්ට බයින්ද සිල්ලතුන්ට නිନ୍ଦා අපහාස කරන්න මාව පොළඹව ගත්තා ඉතින් අයි වර්ණනා කළා කියන්නේ ඇති නේ ඔබතුමියගේ මේ විහාරේ ඔබතුමිය මේව හදලා තියෙන්නේ ඔබතුමිය මේ මහා පරිත්‍යාග කළා තියෙන්නේ ඔබතුමිය තමයි දානපති දාන සාගරික කිව්ව අවිනෝනේ ඊට පස්සේ අර 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 කාන්තාවට මොකද වෙන්නේ එයාට ඔටුනි පැලෙන්ද වගේ නේද මෙහෙම කියනකට ඊට පස්සේ මෙහෙම කියන්න ඔය ආමුදුරන්ට කිව්වා මොකද වෙන්නේ ආ කියාගෙන ගියා අනේ ස්වාමීනි මං මේ භික්ෂුවගේ බස් අහලා සිල්ලතුන්ට අපහාස කළා සිල්ලතුන්ට නිନ୍ଦා අපහාස කළා එතකොට මේ මුගලන් හාමුදුරහන එතකොට මේ ප්‍රේපිය තිත අනුශාසනා කරපු ඒ කල්යාණ මිත්‍රයාගේ වේශයෙන් හිටපු ඒ භික්ෂුවකෝ කියන ස්වාමීනි දැන් උන්නේ මගේ දාසයා ඒ පෞකල ශ්‍රමණ ප්‍රේතයාගේ හිස තමයි මං වාඩි වෙලා ඉන්න තැන අසූචි වලේ දැන් යා මගේ මෙහි කරුවා ස්වාමීනි මිනිස්සුන්ගේ අසූචි මං කනෝ දැන් එයා කන්නේ මගේ අසූචි ඔන්න තියා හිතාගන්න මේ සංසාරේ හැටි ඒකිනම ගූත කාදක ප්‍රේටි වස්තුව මේ ලෝකේ උපත කරා යන්න තීරණය කරන්නේ පිංගුතුනි කර්මයයි කර්මයේ උපත කරා හොඳ පරිස්සම මම ඒකයි කිව්වේ හැමදිනාම චතුරාර්ය සත්‍ය කියන්නේ හැමදිනාම ධර්මයේ කියන්නේ හැමදිනාම නිවන් මඟ කියන්නේ අධර්මයේ අනුමෝදන් වින්ද ඉපා අධර්මයේ අධර්මයේ හිට හඳුන ගන්න ඕන ධර්මයේ ධර්මයේ හිට හඳුන ගන්න ඕනේ සමහර විට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම විකෘති ස්වරූපයෙන් ඉන්න පුළුවන් ඕන තරන්නේ ඇයි ඊර්ෂ්‍යාව හරිය ප්‍රබලයිනේ මේ සමාජය තුල සිංහල බෞද්ධය කියා ගන්න සමාජය තුල තරම් ඊර්ෂ්‍යාව තියෙන සමාජයක් මම නම් මේ 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 පෘථිවිය දැකලා නැහැ ඉතින් ඒ නිසා ඊර්ෂ්‍යාවට ඒගොල්ල ධර්මයේ පිනිපිනි ධර්මයේ අනිත් පැත්ත හරවන්න පුළුවන් ඉතින් ඒ නිසා හොඳ සිහිනුවණින් කටයුතු කළ යුතු කාලයක් ඉතින් මේ නිසා ඔබ තේරුම් ගන්න දැන් දැක්කනේ දැන් ඔබ දිව්‍ය ලෝකෙත් ගියා අපායෙත් ගියා දැන් දිව්‍ය ලෝක විස්තර දැනගත්තනේ අපාය විස්තරත් දැනගත්තා කවුද මේක හදලා දුන්නේ තමා විසින් කරන ක්‍රියාවේ ඵලය එහෙමනම් අපි මේකෙන් හොඳට තේරුම් ගන්න ඕනේ මේ අනුතරින් මිදෙන්න තියෙන එකම ක්‍රමය මොකද්ද චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමමයි එතනින් මෙහා විසඳුමක් තියෙනවා නම් ඒ විසඳුමත් ලෝක සත්‍යය කෙරේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාමයි එතනින් මෙහා විසඳුමක් තියෙනවා නම් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙන්නේ උන්වහන්සේ දේශනා කළා ගිහිනමුප කරුන්තානම් නිච්ච මාමිස දානතෝ නිතර සිව්පස ආමිසයෙන් උපකාර කරන ගිහි උදවියට කරෝත ධම්ම දාණයෙන තී සම්පච්චු උපකාරකම් ඔවුන්ට ප්‍රතිපකාරයක් වශයෙන් ධර්ම දාණය දෙන්න කියනවා එතකොට මේ ධර්ම දාණය දැන් ඔබට මහමෙවුනාමින් ලැබෙනවා දැන් ඔබ පහදලියම හඳුනා ගන්න ඕනේ මෙන්න මේක දැන් බුද්ධ වචනේ තියෙනවනේ ඔබ ඕනෑම කෙනෙක් කියන එකක් ඔබ ඒක ගලපන්න ඕනේ කුමකටද බුද්ධ වචනේට ගලපන්න ඕනේ ගැලපී යනවා නම් ඔබ අනුමෝදන් වෙන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි ගැලපියන් නැත්තම් ඔබ බැහැර කරන්න ඕනේ ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොවේ කියලා කෙනෙක් තර්ක කරලා කියවපමණින් පිළිගන්න එපා තර්ක කළා මතු කළා කියන්න පුළුවන් මොකද දැන් සමහරු කියන මෙහෙම බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා නිවන් පුරේ ඉන්නවා දැන් සැපසේ බෝසතාණන් වහන්සේ නමක් ගිහලා ගේට්ටු ළඟ ඉන්නවා ඒක අර අර බුදුවරු ඔක්කොම කතා කරනවලු එන්න එන්න මේ නිවන කරා යන එන්න කියලා එතකොට එයා කියනවා නෑ කලබල වෙන්න එපා කාටද මේ කලබල වෙන්න එපා කියන්නේ බුදුවරුන්ට කලබල වෙන්න එපා මට මෙහි සීනාවක් ඉන්නවා මං මේ පිරිසත් එක්ක එනවා මෙහෙම රස කර කර කිව්වොත් මේ අධර්මයක් ධර්මයේ නොදන්නා අය රැවටෙන්නේ නැද්ද මේ අමු අමු බොරුවක් අධර්මයේ අධර්මයක් මේ කියන්නේ ධර්මයේ නොදන්නා අය හිතනවා එහෙනම් මේ බෝසත්තුරු කියන්නේ ශ්‍රේෂ්ඨ කොටසක් ඇයි
මේ ගේට්ටුව ළඟ ඉන්නේ බුදුරුත් පිරිනම් පාව බුදුරුත් එක කතා බස් කරනවා එතකොට හමු බොරුවන්නේ මේ යන්නේ එතකොට මිනිස්සු රැවටෙනවා එතකොට නමුත් ධර්මයේ දන්නේ කිනා දන්නවා කිසි දවසක එහෙම යන්න බෑ යනවනම් කෙනෙකුට යන්න මාර්ගයක් තියෙනවා ඒ මාර්ගෙ මිසක් යන්න වෙන මාර්ගයක් නෑ මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගෙමයි වෙන යන්න මාර්ගයක් ලෝකෙ නෑ ඒකෝ මග්ගු නත්තඤ්ඤෝ එකම මාර්ගයයි වෙන මාර්ග නෑ නිවන කරා යන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගෙමයි අනි ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න උමනා කරන සම්මා දිට්ඨිය සකස් වෙන්නේ ආරි සත්‍ය අවබෝධයෙන් ඉතින් ඒ නිසා ඔබ හොඳට දන්නවා මෙව්වා ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගෙන අදිචං කරගන්න අපි මේ සතර අපායන් අත් මිදී අපායට යන ස්වභාවයෙන් මේ ජීවිතය අපි බේර ගන්නවා අපි මේ ගෞතම බුද්ධ ශාසනය තුලම මේ ජීවිතයේ තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ උතුම් ගෞතම බුදුසසුනේම නිට්ටි මංගල පරම සුන්දර ශාන්තමා මහ නිවන අවබෝධ කරගන්නවා සාදු සාදු සාදු